දෙයක් විෂන් කියා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි තාරුක පුතේ හයි මී ඇයි අම්මේ? ඇයි? දැන් මේ වයිලින් ගහන වෙලාවද? ඇයි? සිතුම යප්සෙට් එකේක පින්ද මම වයිලින් කරන්නේ. කාට හරි ඇහුනොත් ඉන්න. ඇහුනොත් හිතයිද මම වයිලින් එක ප්ලේ කරනවා කියලා. නේ, ඔයත් එක්ක කතා කරන්න මං ඉගෙනගෙන නැහැ. මේ වයිලින් ගහන වෙලාවද? දෙන්නත් එක පින්සෙන්ඩු වෙලා වෙලා මෙහි නවත්ත ගත්ත මදිවට දැන් වයිලිනුත් ගහනවා. ඒ මිනිස්සයා මෙහි ඉඳලා අහුනොත් එහෙම අපිට මොකද වෙන්නේ? අපි අත්තික කුදලගෙන යයි පොලිසියට. ඌ දෙන්නට කිසිම ගාණක් නැහැ. ඉනියස්සෙ පොතේ තිබිච්ච සල්ලි ටිකක් පූජ කරලා තාත්තට රස්සාව වෙනුත් අසෙන්නලු. අර ශිරාන් මෙව දැනගත්තු මොකද වෙන්නේ? හා? අනේ නන්දනේ. මම කොහොමද තනියම මේ දේවල් දරවා ගන්නෙ? යන්න මීල සිතුමයිට කියන්නේ මේ කාමරෙට එන්න කියලා. නැත්තම් ඔය දෙන්න ඔර කාමරේ ඉන්නවා සාලෙට එන කෙනෙක් දැක්කොත් එහෙම යන්න. යන්න. සිතු මෑට ගිහිල්ලා කියන මේ කාමරේට ඇවිල්ලා ගහන රවකින්නියක් ගහ ගන්න කියලා. යන්න ඉතින්. අම්මට දෙන්න පුතේ මාළු ටික කවුද වයිලින් ගහන්නේ මේ සිතුම් අයියාව තාත් මේ අපි සිතුම් පුතා ආ ඇයි නැත්තේ ගහන්න ගහන්න වාඩියෙන්න පුතේ වාඩියෙන්න. ඉතින් කොහොමද? හොඳයි අංක හොඳින් ඉන්නවා. පුතාලා බලන් ඉන්නත් මට බැරි වුණානේ. අම්මලා එහෙම හොඳින් ඉන්නවද? ඔව් සනීපෙන් ඉන්නවා අංක. හා. දේවිකා පුතාට බොන්න මොනවද ලෑස්ති කරාද? බිව්වා අංක බිව්වා. දන්නේ නැද්ද පුතා ඉතින් හරියට වැඩ. ඇත්තම කියනවා නම් පෙන්ෂන් ගත්තට පස්සේ වැඩ වැඩි. මොනව කරන්නද ඉතින් නොකරත් බෑනේ. දේවිකා දන්නවද? ශිරාන් පුතා ජෙම් බිස්නස් වලට අලුතෙන් ඔෆිස් එකක් හරින්න හදන්නේ රත්නපුරේ පැත්තේ. ඉතින් මට කියනවා මේ සයිට් එක පාර ගන්න කියලා. ඉතින් ඔයා හා කිව්වද? බෑ කියන්නද ඉතින්? ශිරාන් පුතා ඒක අරින්න හදන්නේ දුවගේ නමින්. සඳුනි ජේම්ස්. සිතුම් මම කාමරේ ලෑස්ති කරා. ඒ කාමරේට යන්න. කාමරේ? මේ හරි වැඩේනේ ලෙස්ලි වෙලා තියෙන්නේ. මේ සිතුම්ට පත්වීමක් හම්බෙලා නේ දෙහිඅත්ත කන්ඩි ඉස්කෝලේකට. ඉතින් කොච්චර හොඳද? ඒක කොහොමද හරි වැඩක් වෙන්නේ? ඉතින් අහගන්නකෝ. හරි වැඩේ එක නෙමෙයි. මෙයා වැඩ බාර ගන්න එහි ගිහිල්ලා අපවද එනකොට මේ කුමාරි මීරි වන්දනාවෙ ගිහිල්ලා අනුරාධපුරේ ගේ වහලා. ආ. ඉතින්
ඉතින් මේ ළමයා මෙහෙ ඇවිල්ලා කුමාරල එනකන් ගේ අරගන්න විදියක් නැහැ නේ. පුතාට ඉතින් මෙහෙ එන්න මතක් වුණේ කොහොමද ලොකු දෙයක් නේ. දවස් දෙකක් නෙමෙයි මාසයක් හරි මෙහෙ ඉන්න බැරිය. හරි හරි. එමනම් ඉතින් දැන් පුතා හොස් එකක් කාරිය දාලා රිලැක්ස් වෙන්න. අපි රැවිලා වයිලින් එක කාරිය ගහලා හොඳ පාටියක් දාමු. පුතේ එන සිතුමයි එක දින යනකෝ අර කාමරේට. අංකල් බුරු කියන තුන නේද? යන්න. තාරුක නවලක්ස් සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස්. වලාකුළු දොරින් ගලන්නේ මේ හීනයක් නවලක්ස් සුවඳවත් සුසිනිඳු සමකට මගේ විශ්වාසය ලක්ස්. හයි සිතුමයට කියන්න ඕනේ ඇයි අක්කගේ කාමරේ කියලා. තේරුණා? සිතුමය වෙන කෙනෙක්ව බඳින්නෙම නැද්ද? අපේ අක්කට විතරම දාදරේ. මගිට තාම ගර්ල් කෙනෙක් නැහැ නේද? එහෙම සම්බන්ධකමක් ඇති වෙච්ච දවසට ඔයා ඔය අහන ප්‍රශ්නෙට මන් දෙන උත්තරේ වර දැනේ. මොකදවත් මං වගේ හින්ද. ඒ වුණාට සිතුමය වෙන කෙනෙක්ව බඳින්න. අක්ක දැන් බැඳලානේ. හැමෝම කියන දේවත් කියන්න එපා මල්ලි. ඔයගිල පානං කරන්න. නැත්නම් අම්මගේ මට බැනුම් ගන්න යනවා. ඔය. Thank you. තව දවස් දෙකකින් නැත්නම් තුනකින් මම පිටරට යනවා. මම මුදමෙදින් බෝට්ටුවක. එහෙම නැත්නම් පොලිසියට අහුවෙනවා. වෙනසක් නැහැ. දෙකම එකයි. මට ආපහු එන්න ලැබෙයිද? මේ අන්තිම දවස් දෙක තුන ඔයාගේ සුවඳ හැමතැනම දෙන්න ඔයාගේම කාමරේ ගත කරන්න සිද්ධ වෙලා තියෙන එක මම මොන විදිහට තේරුම් ගන්නේ? දෛවය කියලාද වාසනාව කියලාද? සිතුමයි මට ඔච්චර ආදරේ නම් ඇයි ඔයා ඔයාගේ ජීවිතේට මාව එකතු කරගත්තේ නැත්තේ? එහෙම වුණා නම් අද අපි මේ මූණ දෙන එක ප්‍රශ්නයක්වත් නෑ නේද? මම මොන තරම් ප්‍රශ්න ගොඩකට මැදි වෙලාද?
ඔයාගේ අම්මයි නංගී දාලා පිටරටකට යන්න වෙන්නේ මන් නිසා. ඔයා වහුණු ඒත් මන් නිසා. තාත්තිට රස්සාවෙන් අස්සෙන්න සිද්ධ වෙන්නේ මන් නිසා. මම මොන තරම්නම් අවාසනාවන්ත කෙල්ලෙක්ද? ඔලුව කැක්කුම් වගේ ආව හින්දා ඇස් දෙක පියාගත්තා දන්නේම නැතුව නිින්ද ගිහින්. ඔහොම කොහෙන්ද ගමනක් යන්නව කියලා? කොහෙද කිව්වා? ටවුන්ට ගියද? ගෙදර. එන අම්ම කෙනෙක් හරි. ඔය දැන් හැමදාම වගේ ගෙදර යනවා. සඳු දැන් ඔය ගෙදර එහෙ නෙමේ. මේ අම්මට තරහයයි. මම අම්මට කියලා ගියේ. බලන් ගියාම ඔයා මටත් වඩා අම්මට බයයි. සමහර විට වාටේම හිතනවා ඇති සඳු. මං දෙක බයද්ද කියලා. හැබැයි පුංචි කාලේ ඉඳන්ම මං කරපු හැම දෙයක්ම පිටිපස්සෙ අම්මා හිටියා. බැටින්ගෙන් වැරද්දක් වෙලා නැහනේ නේද? අපෝ කොච්චර සීරියස් ගන්න එපා. මම විහිළුවට කිව්වේ. නෑ නෑ මම සීරියස් ගත්තේ නෑ. හැබැයි සඳු ඔයා මේ දේවල් ගැන දැනගෙන ඉන්නේ හොඳයි. මම මේ බිස්නස් කරද්දී අන්තයට වැටිච්ච වෙලාවල් තිබුණා. ඒ හැම වෙලාවකම මගේ පිටිපස්සෙන් හිටිය අම්මා. එයාට ටිකක් තද ගති තියෙනවා තමයි. හැබැයි ඉතින් මේ බිස්නස් එක මේ වගේ තත්ත්වයකට ගේන්න එහෙම තද ගති තියෙන්නේ නැතුවත් බෑනේ නේද? සමහර අම්මලා ඉන්නවා දරුවන්ව හුරතල් කරලා අඬලා දොඩලා තමයි තමන්ගේ ආදරය පෙන්වන්නේ. ඒක එක විදියක්. ඒත් මේකත් ආදරයමයි නේද? අනාගතය ගැන ඉතල දරුවන් ඉතන ගයිඩ් කරන එක. අනේ ශිරන් මම විහිළුවට කිව්වේ. මාත් කරේ විහිළුව තමයි. හැබැයි දැන් මම මේක කියන්නේ නම් සීරියස්ලි. මොකද්ද? මම රත්නපුරේ වේවලත්ෙන් ගියක් ගත්තා. ඒ කියන්නේ අපි හේ යනවද? නෑ නෑ අපි හේ යන්නේ නෑ. මං එහෙ ගත්තේ ඔෆිස් එකක් අරින්න. මැනි බිස්නස් වලට. හොඳයිද? හොඳයි. මං දැන් ඊළඟට කියන්න යන එක ඊටත් වඩා හොඳ වෙයි. අගේ නොකර කියන්නක ශිරා. මගේ ඔෆිස් එකට නෑ නෑ මගේ බිස්නස් එකට නම දාන්න මොකක්ද දන්නවද? සඳුනි ජේම්ස්. අනේ පාශිරන් ඔයාගේ නම දාන්න නැත්තම් අම්ම තරහ වෙයි. ශිරන් ජේම්ස් හොඳයි. සඳු
අම්මා අකමැති වුණත් මං දන්නේ ඔයාගේ නමම තමයි. ඔයා දන්නවද? මේ බිස්නස් එක පටන් ගත්ත දවස් ඉඳන් හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වුණේ ඔයාගේ වාසනාවට. අනිත් එක අම්මා මට ආදරය කරපු විදිහට ඔයාට ආදරය කරන්න මටත් අයිතිය තියෙනවනේ. නේ? අද මම මේක නෝනා තාත්තට කිව්වා. තාත්තට යන්න සඳ. තාත්ති කියනවා එයා සයිට් එකේ වැඩ ඔක්කොම බලන්නලු. මට දිගටම ජිම් බිස්නස් එක කරගෙන යන්නලු. පව්. ඒ තමයි ඔයාලගේ තාත්තිය ආදරය කරන විදිය. Walakulu Dorin Galanna Heenayak Ena u hadanne gamē padinche wenna padinche vela gamē patala tika hūragada yanna kohida me gamē unu glæstala inne ūṭama kamuranna ne handi lila sirim durala giyattama aran tiyenne koratuwatte ඒ කියන්නේ ගම ඇතුළට මැවිත්. තක්කෙටම මං හිතුවා හරි. ඕක ගන්න මැත්තේ ගමේ පතල් ටික බලාගෙන. බිස්නස් කරන තැනක් නට අවමට යන්න එපා. දැන් පතල් තුනක මුරේ. ඒ සේරම මට නෙමෙනික්. හිට උදේ පහට කොළඹයට ලැස්තිලා වරෙන්. හැබැයි ගෑනටවත් කියන්න එපා මාත් එක්ක යනවා කියලා. තේරුණාද? අපි කොහෙද යන්නේ අප්පෝ? හෙට උදේ පහට. දැන් පලයන්. Thank you.